ඉන්දියව සමඟ පැති දෙවන පන්දුවර 26 තරගෙන් ලකුණු 16ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනක යුතු පන්දුවර 26 තරගාවලිය තරග එකට එකක් ලෙසින් සමතත්වයට රැගෙන ඒමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. කෙසේ වෙතත් මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම ඉන්දිය නවනායක හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා හැලුවට ලක් කරමින් ප්‍රකාශයන් නිකුත් කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා. ඒ අනුව ඊයේ තරගයේ පරාජයට ප්‍රධාන හේතුව ලෙස ඔහු සඳහන් කළේ නිපන්දු යැවීමයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයෙන් මෙම තරගයේ ජයග්‍රහණය කළ බව පැවසීමට හර්දික් පාණ්ඩ්‍යා කිසිදු අවස්ථාවක කටයුතු නොකළ ආකාරය නිරීක්ෂණය වූ කරුණක්. හර්දික් පාණ්ඩ්‍යාගේ විවිධ ප්‍රකාශයන් සනත් ජයසූරිය විසින්ද අද විවේචනයට ලක් කළ ආකාරය දැක ගැනීමට හැකි වුණා. මෙහිදී සනත් ජයසූරිය ඒ පිළිබඳ පැවසූ තවත් කරුණු කිහිපයක්. ඉතින් ඒගොල්ලෝ ලංකාවත් එක්ක මේ හැමදේම අත්හදා බැලීම් කරනවා. මං හිතන්නේ අපට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඕන කෙනෙක් අත්හදා බැලීම් කරගත්ත දෙන්. අපි ගහලා දිනා ගන්න ඕනේ. මං හිතන්නේ එච්චරයි. අපේ තියෙන හොඳම ටීම් එක ගහලා දවස අවසානයේදී අපි ගහන්නේ ඉන්දියාවට. අපි කොහෙවත් ඕක ලියලා තියෙන්නේ නෑනේ මේගොල්ලෝ මේ සිරියස් එක අත්හදා බැලීම් කරා. මේ ක්‍රීඩකයන් ගැහුවේ නෑ කියලා. ඒක අපට අදාළ නෑ. යනුවෙන් සනත් ජයසූරිය සැර ප්‍රකාශයක් සිදු කළා. තවද ඉන්දිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රැවිඩ් විසින් ඊයේ පැවැතුණු තරග පරාජයට හේතු පිළිබඳ පැවසුවේ අපූරු අදහසක්. ඉන්දිය කණ්ඩායමේ වැඩි වශයෙන් තරුණ ක්‍රීඩකයන් සිටින බව එහිදී ඩ්‍රැවිඩ් ප්‍රකාශ කළේ තරගයේ පරාජයට නිදහසට කරුණු දක්වමින්. අපේ කණ්ඩායම දිහා බැලුවොත් ගොඩක් ඉන්නේ තරුණ ළමයි, විශේෂයෙන්ම අපේ පන්දු යැවීමේ බල ඇණිය. ඉතින් T20 තරගයක මෙහෙම වෙන්න පුළුවන්. අපි ඉවසිලිවන්ත වෙන්න ඕනේ. යනුවෙන් ඉන්දිය පුහුණුකරු සඳහන් කළා. කෙසේ වෙතත් ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා අත්දැකීම් අඩු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන බව සඳහන් කළ යුතුයි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.